මාලිංගගෙන් බේරෙන්න නව ශ්‍රීලන්තෙන් අලුත් සැලසුමක් සිම්බාබ්වේ හිටපු ජනපති මුගාබේ දිවියට සමුදේ සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේ අභාව ප්‍රාප්ත වුණා නිදහසෙන් පසු එරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මුගාබේ පසුව ජනාධිපති දුරේට පත් වුණා එරට වසර 37ක් ඔහු පාලනය කළා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ පුවත් වලින් බලාපොරොත්තු වන්න. පොලිස් අනනතකා ධාවනය කළ යතුරු පැදියක් හඹා ගිය පොලිස් නිලධාරීන්ට යතුරු පැදියේ ගමන් කළ අය වෙඩි තබා තිබෙනවා. ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා. අකුරස්ස තිබ්බටුවාව ප්‍රදේශයේදී අදාළුවේ මේකට පමණ මේ සිදු වෙති බවයි පොලිසිය පවසන්නේ. ප්‍රදේශයේ අතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නිරීක්ෂණය වී ඇත්තේ අංක තහඩු නොමැති අතුරුපැදියකින් තුන්දෙනෙකු ගමන් කරමින් සිටින බවයි. ඒ අනුවය නතර කරන ලෙස සංඥා කළද අදාළ අතුරුපැදිය සියඹලාගොඩ පාරට හරවා පලා ගොස් තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන් හඹා යාමේදී ඔවුන්ට අතුරුපැදිකරුවන් වෙඩි තබා ඇත්තේ. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා කුරස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. මේ අතර ඇල්පිටිය ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ ඌරගහ වල්ලිගුරු කැටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඇල්පිටිය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට පෙනී සිටීම සඳහා යමින් සිටියේදී උදෑසන 8ට පමණ ඔහු මෙසේ ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. දකුණු පළාතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය අද සිට ක්‍රියාත්මකයි. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එය නිල වශයෙන් ක්‍රියාවට නංවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී දෙපාර්තමේන්තු ඉතිහාසයේ අවුරුදු 45කට පස්සේ දෙපාර්තමේන්තුවේ මැදගත්ව තිබූ එක් දින සේවය ඇතුළු සේවාවන් දකුණු ලකේ ජනතාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ගරු වජිරාභවර්ධන මහත්මයාගේ ආරාධනෙන් අද පස්වරු තුනට විවෘත කරලා සේවාවන් සපයන්න අපි සූදානම් වෙනවා. ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිසරයේ බිම්මහලේ අපි විවෘත කරන පළාත් කාර්යාලය මගින් එක් දින සේවාව සඳහා අයිතිපත් බාරගෙන එදිනම හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යය පිෂ්ඨ කරන්න පුළුවන්. විශාල රසක් කොළඹට කේන්ද්‍ර වෙලා කොළඹට එන එක නවත්තලා රජයේ ප්‍රතිපත්ති අනුව ගමට ගිහිල්ලා මේ පහසුකම සලසන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. මුදල් පනත සංශෝධනයේ පිණිසගෙන ආ විදේශ කටයුතු අයබද්ධ ඊට අදාළ කරුණු සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල වුණා. පාර්ලිමේන්තුව ලබන 17 වෙනිදා දක්වා කල් තැබුණා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂධ ප්‍රියංකරගෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු උදෑසන 10:30ට කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ප්‍රථමයෙන් කතානායක නිවේදනය යටතේ ඊයේ දිනේ වාර්ෂික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අමාත්‍යවරුන් නොපෙනීම පාර්ලිමේන්තුවේ කේසි නාමයට හානියක් බව කතානායක කරු ජයසිරි මහතා පැවසුවා. මෙවැනි අවස්ථාවක් ඉදිරියේදී ඇති නොවන ලෙස වැඩ කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර එවැනි අවස්ථාවක විනයගරුකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරිය යුතු බව කතානායකවරයා අවධාරණය කරනු ලැබුවා. මෙම කරුණ පසුගිය වසර 4 පුරා මතක් කිරීම සිදුවීම ගැන තමන් කනගාටු වන බවද කතානායක කරු ජයසිරි මහතා තවදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා. ප්‍රධාන කටයුතු යටතේ අමාත්‍ය ජයන්ත කරුණාතිලක මහතා විසින් මුදල් පනත සංශෝධනය කිරීම පිණිසද විදේශීය වාණිජ කටයුතු අයබද්ධ පැනවීම සඳහා විධිවිධාන සැලසීම පිණිසද ඊට සම්බන්ධ හා අනුශාංගික කටයුතු සඳහාද විධිවිධාන සැලසීම පිණිස ඉදිරිපත් කෙරෙන පනතට එරෙහි විපක්ෂයේ දැඩි විරෝධතාවයක් එල්ල වුණා. එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය විසින් එම පනත ඉල්ලා අස්කර ගත අතර සභාව සැප්තැම්බර් මාස 17 වන දින පස්වරු 1 දක්වා කල් තබන ලැබුවා. මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුති ඖෂධ තොරතුරු ගැනීම සම්බන්ධයෙන් පලාලි ගුවන්තුරුපලයේ සිවිල් ගුවන් මෙහෙයුම් ලබන 16 වරදා ආරම්භ කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. දේශීය සමාගම්වලට එහිදී මුල් තැන ලබා දෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේ පලාලි ගුවන්තුරුපලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. එම චාරිකාවෙන් පසුව යාපනයේ දිසාලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක්ද පැවැත්තුණා.
එහිදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ කටුනායක සහ මත්තරට අමතරව පලාලි සහ මඩකලපුව ගුවන් තොටුපළ දෙකද ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ප්‍රවර්ධනය කරන බවයි. මේ බලාපොරොත්තු තියෙන ඔක්තෝබර් මාසයේ මැද වෙනකොට ගුවන් ගමන් ආරම්භ කරා. විශේෂයෙන්ම අපි ගුවන් ගමන් පටන් ගන්න ඉන්දියාවත් සමග තමයි සාකච්ඡා ගන්න ඉන්දියාවේ ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තියෙන ව්‍යාපාර කරුවන්ටත් ඇවිල්ලා මේ ව්‍යාපාරය කරගෙන යන අපේ රට ගුවක් වෙලාවට දියුණු කරගන්න පුළුවන් වෙන සංචාරක අංශයෙන් නේද සංචාරකයෝ ගුවක් කැමති ඇවිල්ලා ඉතාමත් ඉක්මනින් තමන් නවතින තැනට යන්න ඉතින් ඒකේ ක්‍රමවේදයක් තමයි අපි ආයෝජකයත් සමග සමයි සාකච්ඡා කරගෙන යන්නේ බොහෝ රජයේ සේවකින් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශෝ මාරසිංහ මහතා පවසනවා. ITN සංවාදයේ වැඩසටහනට එක්වෙමිනි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දැන් රාජ්‍ය සේවකයා කියන චරිතය ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම වරප්‍රසාද වැඩි කර ගැනීම අතිශය සාධාරණයි. හැබැයි මේ රාජ්‍ය සේවය තුළ යම් පිරිසක් සිටිනවා දේශපාලඥයන්ට වඩා බරපතල ලෙස දේශපාලනය කරන. මගේ ප්‍රශ්නුනේ ඇයි මේ රාජ්‍ය සේවකයන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කරන්න බැරි කියන කාරණා. ප්‍රධානම දේ රටට නීතිය අවශ්‍යයි. ඒ නීතිය ස්ථාපිත කරන්න යහපාල නාන්දු හැටියට අපි ප්‍රධාන වැඩ කොටසක් කරා මේ රටේ. එකක් තමයි කමිෂන් සභා හරහා සහ අධිකරණයේ ඔබ දන්නවාද අවුරුදු 12යි මාස 4ක් ගත වුණා නඩුවක් අහලා වැඩිකරියද නිවැරදිකාරද කියලා ඒ දඬුවම් කරනවද නැද්ද කියන එක තීරණය කරගන්න. ඒ ගැන අධ්‍යයනයක් කරලා ඒ ශේෂ්ත්‍රයට අවශ්‍ය නිලධාරීන්පත් කරගන්න. ඒ වගේම අලුතෙන් අධිකරණ තුනක් පත් කරලා මේ ගොඩ ගැහිලා තියෙන නඩු විදිහට ගන්න මේ රාශියක් අපි කරා. නීති හාසාමය හරියට ක්‍රියාත්මක වුණත් වෙනවාද කියලා බැලුවත් මේ රටට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එක තවම වෙලා නැහැ. ඒ සිස්ටම් චේන්ජ් එකෙන් මම අදහස් කරන්නේ පුද්ගලයෝ චේන්ජ් කරන එකවත් රාජ්‍ය නිලධාරීන් චේන්ජ් කරනවත් නෙමෙයි. රටක් ඉදිරියට යන්න නම් විවිධ තැන්වලට ලෝකයේ දියුණුවත් සමග යන ක්‍රමවේදයන් තියෙනවා. මේ ඉමිග්‍රේෂන් එකේ CCTV කැමරා පද්ධතිය දාන්න කොච්චර අමාරු නාද? එතකොට ඉමිග්‍රේෂන් එක නිලධාරීන් ස්ට්‍රයික් කරනවා. අපි කස්ටම් එකට යෝජනා කරාම එතනත් ස්ට්‍රයික් කරනවා. බයෝමෙට්‍රික්ස් ඩේටාබේස් එක ලංකාවට අවශ්‍යයි. මොකද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පාස්පෝර්ට් කාන්තරෝ පරිදුරු බලපත්‍රය ගන්න උනාම යන්න ඕනේ. දැන් මේ හැමතැනටම හිතන්නකෝ අහේ ෆයිල් කීයක් කර යන්න ඕනද? අපිට පුළුවන් එක ඐඩෙන්ටි කාඩ් එකකින් බයෝමෙට්‍රික්ස් ෆීචර්ස් දාපු ඔක්කොම ඐඩෙන්ටි කාඩ් එක තුල අපේ සියලුම ජීව දත්ත ටික තියෙනවා. අපි ඒකේ හරියට හදාගත්තා නම් අපිට ඒ ඐඩෙන්ටි කාඩ් එක දුන්නාම පාස්පෝර්ට් එක රිබේම දෙන්න පුළුවන්. මොකද අපේ දත්ත ටික ඔක්කොම එතන තියෙනවා. ඔව්. ලයිසන් එක මට දෙන්න ඕන එහෙමනම්. බැංකුවකට ගියහම ඐඩෙන්ටි කාඩ් දෙනවා. බැංකුවේ පද්ධති ඔක්කොම හරහා මං කවුද කියලා ආදාන ගන්නවා. ඔව්. ඉතින් මෙවැනි ආරක්ෂණ පද්ධතියක් රටකට අවශ්‍යයි. මේ චේන්ජ් එක කරන්න දෙන්නේ නැති වීමේ ප්‍රශ්නය තුල ඔබ කියන අර රාජකාරීම ව්‍යුහය තුල තමන් හදාගත්ත මේ සිස්ටම් එක ඇතුළේ එහෙම නැත්නම් තමන්ගේ වටපිටාව විනාශ කරන්න නොදෙන රාජ්‍ය සේවයේ කොටසක් ඉන්නවා. මේක බරපතල ප්‍රශ්නයක්. මේකත් එක්ක අපි ෆයිට් කරා. රේකු නිලධාරීන්ගේ ආදායම සම්බන්ධයෙන්ද ආශු මාරසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා. දැන් මේ යහපාලන රජයට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ රජයේ රාජ්‍ය නිලධාරීන් කියන කොටස. 1994 ඉඳලා වැඩිපුරම රාජ්‍ය පත්වීම් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ දේශපාලන මතධාරණ පක්ෂවලින් සුලකරණදාස් පක්ෂය සහ සන්දානීය විසින්. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් මේ වන විට රටේ ප්‍රධාන මර්මස්ථානවල යහපාලන රජ්‍ය ප්‍රතිපත්ති කඩාකප්පල් කරන අමුඅමුවේ උල්ලංඝනය කරනවා. මේ පිළිබඳ රජයේ අවධානය යොමු කිරීමට අපහසුත් වෙලා තිබෙනවා. සමහරලාට විශේෂ බාර ඇමතිවරුන්ටත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අපහසු වෙලා තිබෙනවා නේද? එක පැත්තකින් ජනතාව ඇඟිලි දික් කරනවා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් සහ දේශපාලඥයන්. ඊට එහා ගිහිල්ලා රාජ්‍ය පරිපාලනය තුළ පාර්ලිමේන්තුවට වඩා එහා ගිය දේශපාලන ක්‍රීඩාවන් සිද්ධ වෙනවා. මාපියා ක්‍රියාත්මක වෙනවා සෑම තැනකම. උදාහරණයකට දැන් කස්ටම් එක ගන්න වැඩ කරනවට තෑගි දෙනවනේ ඔබ දන්නවනේ අර රිවෝඩ්ස් එනවා. 2015 ඉඳන් මෙච්ච දක්වාම අපි හොයාගත්ත රිවෝඩ්ස් දුන්න ප්‍රමාණය ගත්තාම සමහර අයට ලැබිලා තියෙනවා මිලියන 30ක මිලියන 40ක ඊටත් වඩා එහා ගිය ත්‍යාගි මුදල්. මං හිතන්නේ එකම රට මෙච්චර කස්ටම් එකකට වැඩ කරනවට තෑගි දෙන. ඒ දත්ත දිහා දැක්කහම අපිට මේ පුදුමයි. එතකොට මේක රට දන්නෙත් නෑ, ජනතාව දන්නෙත් නෑ. ඒකට කස්ටම් එක නිලධාරියගේ ප්‍රධාන රාජකාරිය තමයි හොරපාරෙන් බඩු වෙනවද මේවා හොයලා අල්ලන එක. ඒක රාජකාරියටම අයිති දෙයක්. නමුත් එතන තියෙන ලොකු ප්‍රශ්නයක්. දඩේනුත් වැඩි ප්‍රමාණයක් දෙන්නේ අල්ලන පුද්ගලයින්ට. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන මොටිවේෂන් එක. එතකොට මේ රටේ හැමතැනම එවැනි මොටිවේෂන් එකක් තිබුණ නැත්නම් වැඩ කරන්නේ නැද්ද කියන සැකය අපිට යම් යම් තැන්වල එනවා. මාපියාවද ඒ නිලධාරින් විසින් හදාගත්ත සිස්ටම් කියන එක තමයි අපිට දැනුණා. ඔබ කියන ප්‍රශ්නේ ප්‍රබල විදිහට දැනුම. දැන් සංවර්ධන පුවත් විශේෂාංගය.
ගම්පිරලිය සංවර්ධන සංග්‍රාමය යටතේ අනුරාධපුර රාජාංගණය යාය තුන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. මෙම මාර්ගයේ රාජාංගණයේ සිට යාය දෙක හා යාය හතර ප්‍රදේශවලට යා හැකි කෙටිම මාර්ගයයි. මෙය කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. බේරුවල ප්‍රදේශයේ මාර්ග රැසක් මේ දිනවල සංවර්ධනය කෙරෙනවා. ඒ ගම්පිරලිය සංවර්ධන සංග්‍රාමය යටතේ. බේරුවල වලතර ප්‍රදේශයේ අකුරැස්ස පිංහේන මාර්ගය හා මුංහේන වෙන්දේ සිවත්ත මාර්ගයයි මෙසේ සංවර්ධනය කෙරෙන්නේ. රුපියල් ලක්ෂ 45ක මුදලක් මේ සඳහා වැය කෙරෙනවා. දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවති මෙම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමෙන් ප්‍රදේශයේ විශාල පවුල් සංඛ්‍යාවකට සෙත සැලසෙනවා. රුපියල් ලක්ෂ 40ක මුදලක් වැය කරමින් සංවර්ධනය කළ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා පොදු ක්‍රීඩාංගණය ජනතා අයිතියටපත් කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ බින්නේරිය ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුගිත පුරවර සංවර්ධන ව්‍යාපෘති යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක් මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. දවසම දේශපාලනය කියපුවා එක එක කතා කිය. හවස ප්‍රවෘත්ති බලනකොට රූපවාහිනිය නරඹලා හැමෝම කියන්නේ අහවල් පක්ෂයේ හතරට පහට කැඩිලා කියලා. අපි එහෙම නැහැ කියලා. අහවල් පක්ෂයේ තුනට හතරට කැඩිලා අපි එහෙම නැහැ කියලා. මේ පක්ෂ කැඩිච්ච ඒවා ගැන තමයි හැමෝම කතා කරන්නේ. හැබැයි මිනිසුන්ගේ අවශ්‍යතාවය අපේ රටේ තියෙන දුප්පත්කම දුරු කිරීම සඳහා මෙන්න අපේ ප්‍රතිපත්තිය කියන එක. අපේ රටේ විදේශ ආදායම් ලබා ගන්න අපි ගෙනියන වැඩපිළිවෙල මෙන්න මේකයි කියලා. අපේ රටේ අධ්‍යාපනයේ අද දරුවා හිරකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ දරුවා හිරකාර මානසිකත්වයෙන් මුදවා ගැනීම සඳහා අපි ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය මේක කියලා. එහෙම කවුරුත් කියන්නේ. කියන්නේ අරයාලා කැඩිලා ඉන්නවා, අරයාලා බෙදිලා ඉන්නවා, අපි නෑ එහෙම. අපි තමයි ප්‍රබල කණ්ඩායමක. ඒතර මේක වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තීන්දුව తీරන අරන් දින අපේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ඕනෑම ඇතිවරණයකට අපි ප්‍රතිපත්තිත් එක්ක තමයි ඉදිරිපත් වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපි නීත්‍යානුකූල පියවර ගත යුතුව තියෙනවා. ඒ නීත්‍යානුකූල පියවර ගැනීමේ පළමු අවස්ථාව විදිහට තමයි මැතිවරණ කොමිසම වෙත අපි දැනුම් දීලා තියෙන්නේ අපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඒ තීරණේ ප්‍රකාරව කටයුතු කළ යුතු නිසා පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මැතිතුමා ඊට ඊට අදාළ නීත්‍යානුකූල පියවර ගනු ලැබුවා. අපි පක්ෂ වශයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා දින අපේක්ෂකයා කවුද කියන එක අපිට තීරණය කරන්න පුළුවන් ඉස්සරහට යනකොට. හරි වෙලාවට එක්කෙනා එනවා මතක තියාගන්න. ඇවිල්ලා නිකන් පල්වි වීදියන්නේ නැහැ. දැන් එක්කෙනෙක් ආවනේ. එක්කෙනෙක් ඇවිල්ලා දැන් ඉඳලා දැන් එන්නේ හුලම් බහිනවා යා. මොකද යාට එතර ගාල ඉන්න බෑ. හොඳ එහෙම කුණු වෙලා නැහැ එතර ගාල ඉන්න. එහෙම ක්‍රමයක් නැහැ. අපි හරියට වෙලාවට දෙන්නම් අපිට අවශ්‍ය අශ්වය. බීඩිකොළ කිලෝග්‍රෑම් 192ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කේරළ ගංජා සමග පුද්ගලයින් 3 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි නාවික හමුදාව පවසන්නේ. මන්නාරම තාරපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ඒ විශේෂ කාර්ය බලකාය සමග එක්ව සිදු කළ වැටලීමකදී. බීඩිකොළ තොගයේ පාර්සල් 11ක් තුල අසුරා නිවසක් තුල සංගවා තිබියදී සොයා ගැනුණේ. සැකකරු සහ බීඩිකොළ තොගයේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු විශේෂ කාර්ය බලකාය මගින් සිදු කරනවා. මේ අතර කේරළ ගංජා ග්‍රෑම් 750ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්කරීපත්තු ප්‍රදේශයේදී. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවයිනේ පළත් කිහිපයකට අද දිනේද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයේද තාවකාලිකව ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දිනේදී බස්නාහිර සබරගම මධ්‍යම දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සුළං තත්ත්වයේ සැලකීමේදී උතුරු සහ උතුරු මැද පළාත්වලත් ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කරන්න කැමැතියි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාස 27 වන දින සිට සැප්තැම්බර් මාස 7 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුව මිහිලින් පවතිනවා. අද දිනේදී දහවල් 12:10ට අම්බලන්ගොඩ, තල්ගස්වල, වීරපාන, මොරවක, වීරවිල සහ යෝධකණ්ඩේ යන ප්‍රදේශවලට ඉත ආසන්නව හිරු මුදුන පවතිවි. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්.
ගායන ශිල්පීන් ගීත රචකයන් ඇතුළු සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් සඳහා කෘත භාග ගෙවීම බලාත්මක කිරීම සහ ප්‍රකාශන හිමිකම් පිළිබඳ සාකච්ඡාවක් බත්තරමුල්ලේදී පැවැත්වුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යා තාක්ෂණ හා පරිශන අමාත්‍යංශයේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයයි මෙය සංවිධානය කර තිබුණේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ගීතංජලි රණවක මහත්මිය ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මෙරට සංචාරයක නිරත වී සිටින මානව හිතවාදී ක්‍රියාකාරකයෙකු වන දකුණු අප්‍රිකාවේ මයිකල් ලපැස්ලි පියතුමන්ගේ විශේෂ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. පාස්කුරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ වින්දිතයින් හමු වී සාකච්ඡා කිරීමටද නියමිතයි. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ තුනකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ පළමු තරඟයේ කඩලු පහකින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. දෙරට අතර පැවති දෙවන තරඟයේද නවසීලන්තය කඩලු හතරකින් ජය ගත්තා. ඒ අනුව තවත් තරඟයක් ඉදිරිව තිබියදී තරඟ දෙකට බිඳුවක් ලෙස මේ වන විට තරඟයේ ජය හිමි කරගෙන තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායමයි. පූර්ණ 2020 තරඟාවලිය පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය අනිවාර්යෙන් ජයගත යුතු වෙනවා. දෙවන 2020 තරඟයේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට දනුෂ්ක ගුණතිලක මෙම තරඟයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ආබාධයක් හේතුවෙන් මාටින් ගප්ටිල් අද තරඟයට සහභාගී වන්නේ නැහැ. කෙසේ වෙතත් දෙවන පන්දු වාර 20 තරඟයට එක් නොවු රොස් ටේලර් අද තරඟයට ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ. නවසීලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සිය අවසන් පුහුණු වීම් කටයුතු වල නිරත වුණා. මෙහිදී නවසීලන්ත කණ්ඩායම සිය පුහුණු වීම් සිදු කළ ආකාරය මේ වන විට බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් යුත් පන්දු යවන්නෙකු ඒ සඳහා සහභාගී වී සිටීම හේතුවෙන්. ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නිල ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙහි සටහන් කර තිබුණා. ලෝක කුසලාන කනිෂ්ඨ කබඩි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ තරඟ ක්‍රීඩා සංවර්ධන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ලෝක කුසලාන කනිෂ්ඨ කබඩි තරගාවලිය ලබන නොවැම්බර් මාස ඉරානයේදී ආරම්භ වීමට නියමිතයි. ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමයි මෙහිදී සිදු කෙරෙන්නේ. මුල් අදියරේදී ක්‍රීඩකයන් 30 දෙනෙකු තෝරා ඔවුන් සංචිතගත කිරීම සිදු කරනවා. එහිදී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් 12 දෙනෙකු අවසන් සංචිතයට ඇතුළත් කරනවා. මෙම තෝරා ගැනීම තරඟ සඳහා ක්‍රීඩකයන් 100කට අධික පිරිසක් එක්ව සිටියා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමවටපත් වෙනවා. පසුරු 1:55 සිට ITN පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk